සමන්තහා චක්හවාලිසූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්හමොක්කහදන් දම්ම සවන කාලෝ අයං බදන්තහා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තහා නමුටස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුව පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරජ විසාරදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මිසුවක් පටිහතඥානචාරස්සෙ. දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසුුවප ටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්ම රාජස්ස ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස උතුම භාගියුතුන් වහන්සීටේ මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්ස්වාමී භාග්‍යවුතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ. මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිති්‍යාදුෂ්ටික වචනයක් පිටිනොබේවා මගේ අදහසක් ධර්මයටි විරුද්ධව පිටිනොවේවා උතුම්මෝ භාග්‍යවුතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවුතුන් වහන්සේගේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම්. චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කර ගනිත්වා සාධෝ සාධූ සාධූ ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්න අදත් අපේ පින්වත් හැමදිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. ඉරිදා ධර්මදක්ෂිනාව ශ්‍රවණය කරන, අපේ ශ්‍රාවක පිංවතුන් දන්නවා. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ මොනවගේ ධර්මකාරණාවක්ද කියන කාරණාව. අපි භාග්‍යතුන් වහන්සේ මහා පරනිබ්බාන සූත්‍රයේ දේශනා කරපු. මේ මාරායචනය කියන කොටස අපි සාකච්ඡා කරගෙන යන්නේ. භාගතුන් වහන්සේ ළඟට ප්‍රථම වතාවේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්යට පත්වෙෙලා අටවෙනි සතියේ අජපාල නුගරකු මුල නිරංජනා නදීතීයට අජපාල නුගරකු මුල වැඩවාසේ කරද්දිී. මාරය ඇවිල්ල භාගතුන් වහන්සේට සෑම බාධාවක්ම කරලා ඉස්සියලුම බාධවල් ප්‍රතිඵලයක් ලබාගන්න බැරිවෙච්ච වෙලාවි. භාගතුන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනා කලා. තේවෙලා විදි භාගතුන් වහන්සේ මාරයට කියනවා මාරය මම පිරිනිවන් පානන්නේ නැහැ මගේ මේ සාසනයහිවෙනි මෙවැනි ලක්ෂණ සහිත සිව්වනක් පිරිසක් බිහි වෙනකක්. අපි මේ කොටස ඉගෙන ගැනීමේ අද මේ දේශනාව ශ්‍රවණය කිරීමේ තිබෙන ලාබය තමයි. භාගවතුන් වහන්සේ මේසාසනයහි කොයි වගේ සිව්ුවන පිරිසද්ද බලාපොරොත්තුනි කියන කාරණාව. තිගේ ලක්ෂණ ටික තමයි අපි මේ පැහැදිලි කරගෙනාවේ. තරේ ලක්ෂණවල අපි මේ වෙනකොට ලක්ෂණ කීපයක් සාකච්ඡා කරා එකක් තමයි වියත්තා වියත් භාවයට පත්වෙන්න ඕන. විනීතා කියන්නේ හික්මුණු කෙනෙක් බවට පත්වෙන් ඕන විසාරදා කියල කියන්නේ, බය නැති කෙනෙක් බවට පත්වෙන් ඕන. කෙලවරටම හදාරපු බය නැති කෙනෙක් බවට පත්වන්න ඕන. විසාරදා කලකි වේකයි. තුර මෙනි මේ කාරණාත්ව වන, අපි පසුගිය සතිකිහිපේ සාකච්ඡා කලා. හදා අපිට ඉතුරු කාරණනාටික තමයි සාකච්ඡා කරන්න තියෙෙන. එතුකොට මේ කරුණු සාකච්ඡා කිරීම තුලින් අපි බලාපොරොත්තු වන්නේ, භාග්‍යතුන් වහන්සේ හිතපු, ශ්‍රාවකේෙක් භවට අපි පත්වෙලාද. භාග්‍යවතුන් වහන්සේ ගිහිත සතුටු කරවන ශ්‍රාවකයෙක් බව අපි පත්වෙලාද. අන්න ඒ කාරණාවල් ටික තමයි මෙිනි මෙතනදී අපි සල කල බලන්නට ඕන. මොකද භාග්‍යවතුන් වහන්සේ සතුටුකරවන ශ්‍රාවකයෙක් බවට පත්වෙනමයි කියන එක තමයි ඇතටම මී බුද්ධූත් පාද කාලේ කෙනෙකුට ලබන්න පුළුවන් ලොකෝමලාභය. හගතු වහසගේ හිත සතුටු කරවන ශ්‍රාවකයක් බවට පත්වෙනක. ඒක පින්ගොතන අපි හිතන තරම් පහසු කටයුත්තක් නෙව එක බොහෝ මමාරු කාරණාව නමුත් කරන්න බැරිනේ. අපට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපේ තියෙන වැරදි අදහස්සලින් අපි හිත මුදවගෙන භාග්‍යතුන් වහන්සේ වදාල අනුසාසනාවට කංයොමු කරලා අන්න ඒ මග හරියට වඩන එක එක තමයි කරන්න තියන්නේ. එකකට අපි මේ කොට සාකච්චා කර ව්‍යියත්තා කියල කිය වියත්වෙෙන්න්න ඕන. එකයන්නේ සිල් රකින්න කොම දැහවුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන. භහවනා කරන්නේ කොහොම දෙ කිය ඇැවොත් කියන්න පුළුවන් වෙන්න ඕන. නිවන්දකින්නේ කොහොමද කියල හැවෝතින් කියන්න පුළුවන් වෙන්න ඕන. අන්නේ මටමට ව්‍ය අත්තයෙන් න. විනිතා කියල කියන්නේ තමන්ව දැකපු ගමන් තමන් මේ මඟ යන කෙනෙක් කියන එක පේන්න කෙනෙක් බවට පත්වෙන්න ඕන. ඇසුරු කරන දකින කිය. තන් මන් ගැන අ හන හැම්ම කෙනෙකුටම තමන් හික්මුණු කෙනෙක් කියන කාරණාව දැනෙන විදියට හික්මෙන කෙනෙක් බවට පත්වෙන්නට ඕන. එක තමයි විනීතා කියලා සඳහන් කරන්නේ. විසාරදා කියල කියන්නේ මං කලිමතක් කලා වගේ බයිනැති කෙනෙක් බවට පත්වෙන්න ඕන. ඕනෑම පිරිසක් ඉදිරියට යන්න. කොටිින්ම කියනවනං මරණමං්චකගේ මාරයටවත් බයිනැති කෙනෙක් බවට පත්වෙන්න ටෝන එක තමයි විසාරදා කියලා කියන්නේ. ඊළඟ ලක්ෂණයේ තමයි බහුස්සුතා බහුස්සුත කියන කාරණාව පිනතුර පැහැදිලි කරද්දී මේකදී බොහොම වටින කාරණා පැහැදිලි කරන්න තියෙනවාඒ අතර දැක්වෙන විශේෂ දේශනාවක්ත බයි මේ සෝතානු දත සූත්‍රය සෝතානුගත සූත්‍රය. අප මේ සූත්‍රය සම්බන්ධින් පහුගේ කාලි ධර්ම දේශනාවක් පැවැත්තුවා මේ ධර්ම ඉරිදා ධර්ම දක්ෂිණාව තුළම එනිසා මම හිතනවා නැවතත්ද මේ කාරණා පැහැදිලි කරන්න ගියත් ඔයි සූත්‍රය සම්පූර්ණයම දේශනා කරන්න වෙනවා එනිසා මම අද මේ ද මෙතන දේශනා කරන්න බලාපොරොත්තුවෙන්න නැහැ මොකද ඒ කාරණාව අපි කලින් දේශනා කරලා තියෙන කාරණාවක් නිසා අප එවනොත් මේ දේශනාව තවත් මීට වඩා දීර්ග විස්තර කරන්න වෙනවා. නමුත් අද මම කෙටියෙන් ඒ කාරණනාටික අපේපින් උතුට පැහැදිලි කරලා දෙන්නම්. නමුත් ම මේ කාරණාව පිළිබඳ කලිනුත් ධර්මදේශනාවක් පවත්වල තියෙනවා. බහුස්සුතා කියලා කියන්නේ මේ ත්‍රිපිටකාට්ට කතාව බොහෝසයන් ඉගෙනගෙන තියෙනවා කියන කාරණාව. ඇැහර අපි මුලින් සාකච්ඡා කලා වියත්තා විනීතා, විසාරදා බහුස්සුත භාවේ කියල කියන්නේ මේ ධරමය බොහෝසින් ඉගෙනගෙන තියෙනවා කියන කාරණාව. දැන් අපේ සමාජයේ තුළ මඟර් කලින් මතක් කලා වගේ මේ වැරදි අදහස්වල ගොඩක් දෙනෙක් කින්නවා මේ මාර්ග වඩක්ද. බනාහන්න ඕනමද මිත්‍රිපිට කට්ට කතා විගෙනගන්න ඕනමද පොතේ නිවනක් නැහැ නිවනතින් අපි ළඟ කියල මේ විවිධ වැරදි දෘෂ්ටිවල අපි සමාජයේ බොහෝදිිනෙක් ඉන්නවා. ම මේ වෙලාවේ ඔවුන්ට උත්තර බන්ඳන නෙවෙ මේ කාලය ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ. මං ගිය සතියෙත් මේ කාරණා මතක් කරා, ඊට කලින් සතියෙත් මේ කාරණාව මතක් කලා. පිංවතුනි අපි මේ යන්නේ අපි ජීවිතයේ කවදාවත් ගියන ඇති තැනකට. මොකද මේ කෙලවරක් පණවන්න බැරිආපුම මේ සංසාර ගමන. අපි කවුරුවත් පින්හතුනි සෝවාන් වෙලානේ පි කවරුවත් සෝන් වෙලානේ දැ. අපි මේ ලෞකික ජීවිතයේ නිකං උදාහරණ එකට අරගෙන බලන්ඩ, ජීවිතේ කවරදාකමවත් ගියපු නැති පාරකපේපින් උතුන් ගියොත්. එක දැන් මේ කාලේ තාක්ෂණික උපකරණ භාවිතා කරලා පාරහොයා ගන්නවා. දුරකතනින්, එම නැත්තං එහෙම ජංගම දරකතනයක් නැත්තං මඟ ඉන්න කෙනෙකුගේෙන්. අපි පාරහා ගන්නවා. ඇයි ඒ පාරහා ගන්නේ! ඒක යන්න දන්නේ නෑ? ඊළඟකාරණාව තමයි. හෙම යන්ඩා අපිට අවබෝධයක් නෑ ඇයි අවබෝධයක් නැත්ති ජීවිත කවදදාකවත් ගියපනැති පාරකමී යන්නේ එනම් හිතන්න මේ අපි යන්නේ සංසාරේ කවද්ධාවත් ගියපු නැති තැනකටම සංසාරෙක් කවද්ධාවත්ත පිසෝවාන් වෙලානේ එන සෝවාන් වෙන විද්‍ය අපපි දන්නේ නේ. ත්‍ර අපි හිතාගන්න අපි සෝවාන් වෙන උත්සහ කරනවා. නැ අද කාලේ විවිධ ක්‍රමතියෙනවා ඉතිපිසෝගාතාව සියවරක් සජ්්‍යහයිනා කරාම සෝවාන් වෙන කියල කියවා මේ භහවනාව මිනි මච්චර වාරයක් වැඩුව ගමන් සෝවාන් වෙනම කියලා කියනවා. එහෙම විවිධ ක්‍රමවේ ද අපේ සමාජීතුළ හෙදිල තියෙනවා. තුොර ගොඩාදධනයෙක් පිංවතුනී නිවන්දකින්නත් උත්සහ කරන්නේ කම්මැලි විදියට. මේ කරන්න පුළුවන් දෙයක් නබී. එනම් පින්වතුන මේ නිවන් දකින්න අපි ඉස්සර වෙලාමඒ අවශ්‍ය කරන දහම් දැනුමපි ලබාගන්න ඕන. එනන්ගේ දහම් දැනුමපි ලබන්න නම් පිහොඳට බණහලින්න ඕන. ධර්ම දැනුම නැතුව අපටමක් කිසිවක් කරන්න බෑ. මං පෞ්ගේ සතියත් මතක් කරන්නේ සිල්ලකින්න බෑ. මොකද ප්‍රාගාතයක් වෙන්නේ කොහොම දෙ කියලා දන්නතු ප්‍රාණගාතයකින් වලකින්න දන්නන්නේ නේ. හොරකමක් වෙන්න කොමද කියෙලා දන්න නඇතු, ොරකමක්කින් වලකන්න අපි දන්නේ නේ. කාමේ වරදවා හැසිරීම එක්ක වෙන්නේ කොහොම දෙ කියෙලා දන්න නැතුව. කාමේ වරදවා හැසරීම වලකින් අපිට බෑ. එක දැනගන්න ඕන. එන මේ බණ අහන්න එකම්ම තමයි. පංහතුනි මේ මාර්ගය වඩන්නතිනේ කම ක්‍රමය. හොඳට බණහන්න. ධරමය අවබෝධ කරගන්න නං පින්වතුනි හොන්දට බණහන්න ඕනෑ. මකද මේ ධර්මශ්‍යවනය කියනෙත් එක තුළ අපට නොපෙනේෙන අපට නොතේරෙන පුදුමාකාර බලයක් ශක්තියක් තියෙනවා එක බණ අහනැඇත්තු දන්නවා තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න එමන තැන් තමංගි තියෙන මේ දරුණු කෙලෙස් සිත? හොමද යටපක් කරගන්නේ. දැ සමහරලාවට අපේ සමාජය තුළ ලෞකිකව විවිධ ප්‍රශ්නවට මුහුණ පාන පිරිසින්නවා. සමහරලාට ඒ ප්‍රශ්නවලින් ඔවුන් තෝරගන්නව විධ පාරවා. ඒම නැත්තං න්න තමන්ට මේ ප්‍රශ්නය ඇතිකරපු පිරිසව මරන්න ඒමනැත්තං ඕන්ට නොමනා ක්‍රියාවල් කරන්න ඔයි වගේ පාරත් තෝරගන්නවා. ඒ මනැත්තන් තමන්ට විසඳගන්න බැරීතන කනම් ප්‍රශ්න තුලින් ඒවෙලාට තමන්. ජීවිතයේ නතිකරගන්න තෝරගන්නවා පිනුදන සමහාරාය අපි අහල තියෙනව කතා කරලා තියෙනවා එහෙම ජීවිතයේ නැතිකරගන්නම ගියපු අවස්ථාවල්වලදී බණ අහලා ඒ හිතහදාගෙන අද බොහෝම යහපත් පිදිර තමන්ගේ ජීවිතය පවත්වාගෙන යනවා එඩි බණ ඇහීම තුළ තමන්ට තමන්ට නොප්ෙනන්න මහ බලයකින් තමන්ගේ ජීවිතය රැකීමක් තියෙනවා ධර්මශ්‍රවනය කියන එක බොහෝම වටින කාරණ. තුර අපි බණ අහන් ඕනු කොහොමද. මේක තමයි මෙතන තියන වැදගත්ම කාරණාව. කොහොමද අපි බණහන්න ඕන. සුතා, දතා, වචසා පරිචිතා, මනසානු උපෙක්කිතා දිත්තිියාව සුප්පටි විද්ධා කියන මෙන්න මේ ක්‍රම පහට තමයි මේ ධර්මී ගෙන ගන්න ව බහුස් සුතා කියෙල කියන්නේ ඔන්නඔය ක්‍රම පහට ධර්මී ගෙන ගන්න කෙනාට. සුත්තා දතා වචසා පරිචිතා කියන මෙන මේ කොටස් තුනම පාලියෙන් තමයි කරන්න තියන්නේ. ඇයි මේ පාලියෙන් කරන්න ඕන අහන් ඕන ඒවා වට මතක තබාගන්න ඕන වචනයෙන් කියවන්න ඕන මේ කොටස් තුනම කරන්න ඕන පාලියෙන්. එතුට සමහරයට ගැට්ලුවක් එෙනවා අපි බනහන්න ඕන්නත් පාලියෙන්ද කියලා. පිඟතුන හරියට මගත්තු තින්නම් පාලියෙන් බනහනක තමයි වටින්නේ නමුත් බණක් අහනකොට ඔය කාරණ පහතුල්ලම හිටගෙන තමේ බනහන්නේ දැන් අපිම කරන දේශනාවල් ඇත්තටම මීටත් වඩා සාර්ථක වෙන්නේ සූත්‍රයක් කරගෙන ඒ සූත්‍රයේ පාලි කොටස මොලින් කියනවා. ඊළඟට ඒකේ තේරුම කියල දෙෙනවා. ඊළඟට ඒ කියපු කොටස සම්බන්ධයෙන් අට්ටකතා වී තියෙන විස්තරය ඊළඟට කියල දෙෙනවා. ඒ පාලියෙන් කියලදීලා, ඉළඟට ඒ සිංහලයට පරිවර්තනය කළ කියල දෙෙනවා. හරියටම දරමේ ගෙනගන්නවන්න ඔන්න ඕක තමයි ඉගෙන ගණඩ තියෙන් අනු පිළිවල. පිටකේ මුල්ලින්ම් පාලියෙෙන් ඉගෙනගෙන එක සිංහල තේරුමේ ගෙනගන්නවා. ඊළඟට ඒ පිටකේ කොටස විස්තර කරල තියෙන අට්ටකටාව කොටස කියවල එක සිංහලෙන් තේරුම් කරගන්නවා. තොකට අර මුල් කාරණා තුනම පාලියෙන් සුතා, ඊළඟට දතා දහරණය කරගන්න එක වචනෙන් කියවන එක තුන්නම පාලියෙෙන් ඊළඟට හතරවෙනි කොටස තමයි මනසාන උපෙක්කිඉතා අන්නුවයි හතරවිනි කොටසද තමයි පිහතුරමේ තමන්ගේ භාෂාවකින් මේක මනසට නගාගන්න ඕන. අපි මනසි මිනිහි කරන්නඕ තමන්ගේ භාෂාවෙන්. තුළ තමන්ගේ භාෂාවෙන් ඒ අහලා මතක තබාගෙන වචනින් කියෝපු කොටස තමන්ගේ භාෂාවෙන් තේරුම් අරගෙන පස්සෙන පියවර තමයි නොුවනෙක් විනිවිද දකින්න ඕන. දිිට්ටියයා සොප්පටි විද්ධා. නොෝනං විනිමද දකින්න ඕන. නොවනිින් විනිවිිද දකිනව කියන්නේ තමන් ඉන්න වැරදි දෘෂ්ියක් තියෙනවන ඒ දෘෂ්ටිය කණ්ඩනය කරලා තමන් නිවැරදි සම්මාධිට්ටියයට පත් පන්න ඕන. අන්නඒ එක තමයි අනු පිළිවල මෙක ඉගෙනගන්නක. තුර අපි භාගතු හසේ දේශනා කරපු විද්‍යටනම් ේටිකරන්න ඕක තමයි අනු පිළිවල. තු මිනි මේ ක්‍රමයට ඉගෙනගන්න කොට, ලවෙනි කොටසමම් පැහැදිලිකරේ සුතා අහන්න ඕන. තරමි අහනම කියන කාරණාවත් පිනිතුර අපේ ධර්මී කියල දෙනවා අට්ටිකත්වා මනසිකත්වා සබ්බචේතසූ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ දම්මං සුනාති කියන මිනිමී ක්‍රමයට තමයිමික අහන්න ඕන දැම් බනක් අහනකොට ඒ බණටික අහන්න ඕන ක්‍රමය අට්ටිකත්වා මහත් වූ බලාපොරොත්තුවක් සහිතව බහන්න ඕන ඉළඟට මනසිකත්වා. ඒ අහානදී සිතින් මිනිහි කර කරහන්න ඕන. මිනිහිකර කර හනවා කියන්නේ අපි දේශනාවක් ශ්‍රවනය කරනකට මොලින් මෙනම කොටස තමයි පැහැදිලිකරේ. තොට ඒ කොටසේ මි කොටස දෙවිනිට පැහැදිලිර. ටොට ඒ දෙවිනි කොටස අනු කොටසක් මෙහම පැහැදිලි කරා. අන්නේ වගේ මනසි මිනිහි කරර බණහන්න ඕන. ත මනසිකත්වා ගෙන හරියට. දා හරනින් කියනවනන් කෙනෙක් පොතකුයි පෑනකුේතියාගෙන කටු සටහනක් ලියලිය බණටිකහන වගේ වැඩාය සමහර ඇත්තු ඉන්නවා මිධර්ම දේශනාවල් එහෙම ශ්‍රවනය කරනවා දැන් සමහර එහෙම ශ්‍රවනය කරන සමහර ශ්‍රාවක පින් ඔතුන් පිළිබඳව සමහර අපිටත් හරි පුදුමයි අපින් පිටවෙන්න එක වච්චනයක අඩුපාඩුවක් සමහරලාට වැටහෙන මට්ටමට අහන පිරිස් ඉන්නවා දැ මඇත කාලික පේ. ෞරෝණය ස්මන් වහන්සේ නමක් මට මතක් කිරීමක් කළ එක්තරා මෑනියෝ කෙනෙක් අපි දන්න කියෙ මෑනියෝ කෙනෙක් මේ බනාහන්දි මටඔක දවසකදී ඔය ලකුුණටක බද්ධිය මහරහතන් වහන්සේ පිළිබඳව කතාව කියනවාඒ කතාව කියද්ද උන්වහන්සේ කලින් ජීවිතයක එක්තරා බුද්ධ ශාසනයක පක්ෂියෙක් වෙලාහිටිය එතකොට ඒ පක්ෂීයා වෙලාහිටේ කෞුඩා කියන පක්ෂියයෙක් වෙලා තමයි හිතී නමුත් මට දේශනාව කරගෙනය අනොකොට කියෝනේ කවුල කියලා. ොට කෙව්ල කියල කියන්නේ මේ මසුම් මරන්නන ත පක්ෂියය කවඩා ඒ වච්චනේ වෙනස ඒ මෑනියන්ට තේරලා තිබුණා ඉදිඒ මෑනිය අපිට බොහොම කරුණාවගේ කාරණාව මතක් කරලා තියන්නේ. එති අපි ධර්මරත්නින් ඇත්තරම සමාව අයිදිනෝ ඒ වගේ අවස්ථාවන් බලදී මොකද අපි අති අඩු පාඩුවක් නිසා. නමුත් ඒ කාරණාවේ මගේ වැරැද්ද තේරුච්චිකට වඩා මටට වඩ ලොකූ සතුටක් හිතට දැනනා මේ වච්චනයක් වච්චනයක් ගානී මිනිහිකරමින් බණහන ශ්‍රාාවක පිරිසක් අපේ සමාජ ඉන්නව කියන කාණාව හිතර දරුනමට මට ඒ පිළිබඳ විශේෂ පැහැදීමක් ඒින් ඇතිවනේ. මකද සමහරලාට ධර්මදේශනාවල් පවත් පද්දී. අපි හිතත් මන්දත්සාහි වෙනවා මිහෙම බණ කියනකොට මිනිස් වාහනවද. යයානයි අවබෝධ කරගන්න මද කියල සමහරලාවට අපිට හිතුොතුල පොඩි චකිතයක් ඇති වෙනවා. නමුත් අරවගේ කාර්ණාවල් ඇහෙනොකොට එක මගේ වැරැද්ද පෙන්වලදීම පිළිබඳවමං අත්තිශේම සතුටු වෙන වගේම වච්චනයක් වචනයක් ගානේ මිනිහිකරකර බණහන පිරිසක් ඉන්නව කියල දැනුනම මටි ඊට වඩා ලොක සතුරක් හිතර දැනුණ. ඉරිින් මම්ම කියන්න ගත්තේ තුර ඉහෙම බණහන්න පිරිසක් අපේ සමාජය තුළ ඉන්නවා. න මිනිහි කරකර ඒ වච්චිනයක් වචිනයක් ගානය මිනිහිකරකර බණහන ඉන්නවා. මේ ධර්මදේශනාවල් ලියන පිරිස ඉන්නවා. තරු උනන්දුව තියන පිරි සපේ සමාජය තුළ ඉන්නවා අන්න එහහිම තමයි බණහන්න ඕන මනසිකත්පා කෙල්ල කියන්නේ එකයි. ඉලකට සබ්බ චේතසෝ සමන්නා හරිත්වා. මේ සබ්බං චේතසෝ කෙලි කියැන්නේ මුලු සිතම සමන්නා හරිත්වා. එක්ට්‍රැස් කරගෙන හන්න ඕන. සිත හි මිහි යන්න දිී න්නැතුව. විවිධ අරමුණුවලට හිත යන්න දෙන්නේ නැතුව. ඒ දහම් වච්චනය කෙරෙහිම හිත යොමුකරගෙන ධර්මය අහන් වු නික හරිට කියනවනං ධර්මී හිතතුළු උපදවාගෙන බණහන්න ඕන. ඕ හිත සෝතෝ දම්මං සුනාති. කං යොමුකරගෙන බණහන්න ඕන. මෙක තමයි බණහනකොට බන ඇහීමේදී පිළිපැදී යුතු කාරණාව. කං යොමුකරගෙන බණහනව කියන්නේ. තමන් ඒ දේශනාව කෙරහිතිී නවධානිය. සමහර වෙලාවට අපි ධර්ම දේශනාවන් වලට වැඩම කරාම ලබන අධදැකීම් තියෙනවා. එවැනි අවස්ථාවන් වලදේව කාරණා සිහිපත් කරන්න යෑමුතුල ඔවුන් අපහස්ථාවට පත්වෙන නිසයි මෙවැනි අවස්ථාවක ඒ කාරණාවල් මතක් කරන්න හිතුවේ. සමහරලාවට බනහන්න එන පිරිස දැන්. බණටික අහගෙන යන ගමන් අතර මගදී කරුණක් මොනොහරි මතක් වෙලා එතිනි නැගිටල යනවා. ට බනාාහගැෙනන සියලු දිනාටම ලොකු බාධාවක් කේකින් වෙන්නේ. ඇඒ කෙනාකිරරි අවධාන යොමුයින වලින්. ේ ඒ කෙනා කොච්චර ලොකු පවක් කරනවාද කියල බලන්න. තවස් සමහර වෙලාවට ළඟයින්න දෙන්නේ දැ සමහලට ශබ්දයක් ඇහුන් නැතිවුුණන් රහසින් මුමුණනවා. ඒ ඔවුන්ගේ හැසිරීම අර අවටඉන්න පිරිසදකිනවා. කොහොම වනත් පංහතුනි ඒ දෙපල්ල පිළිබඳව අවධහනයක් යොමුයිනවනි. ඒකත් ලොකු බාධාව. තවස් සමහර වෙලාවට ැන් දුර ඉන්න කෙනෙකුට පනි විඩ දෙනවා හඬනිෙකුත් කරලන්නේ ව මේ අත්පාවිච්චි කරලා එමනැත්තම් මුව පාවිච්චි කරලා අපි ගැනට අවාච්චික සන්නිවේදනය කියලා ආන්න එකමයට දුර ඉන්නයට විවිධ පනිිවිද දෙනම නොහරිදයක දී සහරලට දුර ඉන්න කෙනට කියන විර තරෙන්න්නේෙත්න යා මොවාද කියලා නවා ඒගේ පින්වතුනිමි හැසිරීම් සමහර බණහන පිරිස් ලඟ තියෙනවා. එමනැත්තං බනාහන සාලාවේ බණටි කහන ගමන් දුරකතනේ මොනු වහර දෙයක් බලබල ඉන්නවා. ඒක සමහරලාට දේශකයණන් වහන්සේටත් කරන ලොකු බාධාව. ඇයි ධර්මරත්නී තුළ ඉන්නකොට සමහර වෙලාවට ඒ පුංචි බාධාව ඇති අර අවධානය වෙනස් වෙන්න. දේශකයණන් වහන්සකි දේශනාවට බාධාවක් ඇති වෙන්න. ඒවැනි අවස්ථාවන් වලදී ඕන්නේ කරන බාධාව අර දේශනාවේ සාරයට කොච්චලෙකු බලපෑමක් එල්ල කරනවද. ඉනිසා බණ කහන්න නං අපේ පින්වතුන් යන්නේ බන අහන්න පුළුවන් මට්ටමට අපපින් ඔතුන් හිත දියුණ වෙලා තියෙනවන්නන් ධර්මශාලාාවෙන්ගිල වාඩි වන්න. එහෙම නැත්තං තමන්නග අරවගේ හැසිරීම් තියෙනකිල තමන් දන්නවනං ඒ දේශනාවට බාධාවක් නොවෙන තැනකින් වාඩි වෙලා? ඉස්සර වෙලාමි හිතහදාගෙන එකට පුරුදු වෙන්න. මොකද එහෙම නෝනෝත් අනිත්තයට බාධාවක්. මොකද දැන් බණ කියන්නේ බනාහන පුරුදුකරගෙන නෙවේනි. දැන් අපි බනාහන පුරුදුවෙන්න බණ කියනව නෙමේ. බණ අහන්න පුරුදුවෙච්ච ඇත්තන්ට තමයි බන කියන්නේ. ඉතුට එහෙමනං පින්ඔතුන අර මෝලික කාරණාටික සම්පූර්ණ කරගෙන තමයි? රමශ්‍රවනයටෙන් ඕන දැන් සහර කෙනෙකොට මේ කාරනාව කියනකොට හිතන පුළන්ගඉතින් ඔයිටික හදාගෙන තියෙනවනම් බනහන්න වුන් නෑන කියලා. එහෙම හිතනවන්න ඒකි තා මක්ඥාන සිතුවිල්ලා. මොකද ඉතනට ඇවිල්ල වාඩි වෙන්නේ කලින් ඊට වඩා කොටස්ටිකක් තියෙනව දියුණු කරගන්න. ස්කෝලට ආපු ගමන් ආපමලළමය ගිලි විභාග සසාලායි වාඩි කරවන්න න්නේෑන එට පුහුණු කරල තමයි විභාග සලාය වාඩි කරවන්නේ. රියදුරුවක් හැට ඉගෙන ගන්න යන කෙනාට ස්සර වෙලාම ගිහිල්ල යියදුරවාසන වාඩි වෙලා එලවන්න දෙන්නේ නෑනේ. ඒවාහනේ පදවනදින්නේ නෑන. ඉස්සර වෙලාම තියනව ඒකේ උපාංග පිළිබඳ අවබෝධයක් ඇති කරවන්නේ. එම නැත්තං සමහර ඉගනගන්න යන පුහුණු වෙන පිරිස එක ගිහිල්ලා එක භාවිතා කරන විද්‍ය පිළිබඳ පුරුද්දක් ඇති කරවන පුහුණුවක් ඇති කරනවා. ඕනම දෙයක් එක පාර්ටම කරන්න එකට කලින් පෙර පුහුණුවක් තියෙන් ඕන. තින් ඒටික කරගෙන තමයි. ඉතන සාලාවෙවිල්ල වාඩි වෙන්න ඕන. තින් ප්‍රශ්න තියෙන්නේ ගොඩක් දෙනෙක් ගොඩක් බනහල තේටිකවත් හදාගෙන නැතිකම. තිබිනිමේ කාරණා මේ දරමී ගැගැනීම තුල තියන්න ඕන. තෝොට සුතාකයන් අන්නේ කරමට බණහන් ඕන. ඉලඟට මතක තබාගන්න ඕන. ඉළඟට වච්චනයෙන් පුරුදු කරන්න ඕන කෙළගැනෙ නිවැරදිව කියවන්න ඕන. දැන් මේ කිය අඩුපාඩුව අපි තුළලත්ය අඩුපාඩවා මොකද ඉදිරියට මේ කාරණා පිළිබඳවත් වෙනම සාකච්ඡා කරමු මේ මේ උච්චාරණය කරන විදි පිළිබඳව. මොකද ඒවා අපේ සමාජයේ තුළ වැඩි අවධානයක් යොමු නොකරන කාරණ. මේ පාලි වචන උච්චාරණය කරනකොට නිවැරදි උච්චාරණය කරන්න නු කෝමද. මොකද මේ පාලි භාෂාව කියලකි යන්නේ විශ්වී භාෂාව දෙව්ලොව දෙවිවරු කතා කරනව කියල කියනි පාලි භාෂාව. ඒ තර පිංගතුනනි විශිෂ්ට භාෂාවක් මේ විශ්වීය භාෂාවක් තමයි පාලි භාෂාවක් කියල කියන්නේ. අන්නේ විශ්විය භාෂාවෙන් තමයි පිතුනි භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා පවත්වන්නේ. එතුට දෙවිවරු පවා පිංහතුනි නිවැරදිව පාලේ උච්චාරණය කළොත් විතරයි ඒ දෙවිවරු සතුටු වෙන්නේ. ඒට හොඳ උදාහරණයක් තමයි මහාසමය සූත්‍රය මහාසමය සූත්‍රය අට්ටකතාවේ අවසානෙදි තියෙනවා දවසක් ලංකා වික්තරා භික්‍ෂුන් වහන්සේ නමක් කුටියක වැඩයිඳගෙන මේ මහාසමයි සූත්‍රය සජ්්‍යායනා කරද්දි. ඒ කුට්ටිය අසලතිබීච්ච එක්තරා ෘක්ෂයක හිටපු රෘක්ෂදේවතාවයක් සාධකාරදුන්න. හාමුදුරුව වහනවා ති මිච්චර කාලයක් ඉඳපු නුඹ ඇයි අද සාධකාර දුන්නේ කියලා. ද්‍ර දෙව්දුව කියනවා. ස්වාමිණ උවහන්සේ අද තමයි ඔය මහාසමේ සූත්‍රය, එදා භාගවතුන් වහන්සේ මහවනේදි දේශනා කරපු විදිරම දේශනා කලි. තිං ඒවිදිට දේශනා කරපු නිසා මට ති පිළිබඳ සතුටක් ඇතිව වුණ කිව ඒකයිමන් සසාධකාරදුන්න කිව. ඒේවිලාවිදිී උන්හන්සේ හනවයිතිං ඔබ එදා මහවන්නේේදී බණටි කැහ්වද. එහමයි කිවවා භාගතු හසේ මොවින් මොයි සූතරෙමං ඇහව කිවා. එ දවුදු සෝවාන්ව චාර්ස්්‍රවිකා. ඒගේ පින්ඔතුනි අද දෙවලෝවල වැඩෙන්නවා භාගතු නහසගේ බුද්දු මොවීීම බනහාපුදීවරු. ඒ දෙවුරු දන්නවා භාගතු අහන්සේ මේ අනුසාසනාවල් කහම දෙක් කළේ කියලා. තොට අපි පිරිස්සජ්්‍යහයනා කරදිපවා නිවැරදිව අකුරු උච්චාරණය කළොත් විතරයි. ඒ පිරිතෙන් ලැබින්නු නාශිරුවාදපට ලැබෙන්නේ. ආශිරුවාද ගාතා සජ්්‍යායනා කළ එවිදියි. අපි ඒවබෙනම දවසක සාකච්ඡා කරමු. මේ නිවැරදිව උච්චාරණය කරන්නට ඕන. වච්චසා පරිචිතා. මිනිම ක්‍රමයට තමයි පංවතුන අපි ධරමීඉගෙනගන්නට ඕන. බහු සුතාකිෙන කාරණාවම පැහැදිලිකරේ. ත්‍ර මංඟර සඳහන් කරා ප පින්වතුන්ට අපි කලින් දවසකත් දේශනා කරපු සූත්‍රයක්, මේ සෝතානු ගත සූත්‍රය. මේ සෝතානුගත සූත්‍රයේදී කියනවා මිනිමකට බොහොම වටින කරුණා. බහු සුතාකන කාරණාවට බොම වටින කාරණවා. භාග්‍යවතුන් වහන්සේගේ අනුසාසනාව මෙන්න මේ ක්‍රම පහට සුතා දතා වචසා පරිචිතා මනසානු පික්කිතා දිිට්්‍යා සොප්පටිවිද්ධා කියන මෙන්න මේ ක්‍රම පහට කවුරුහරිකිනෙ කරිය තිිගෙන ගත්තෝ. එකනාට ආනිසංස පහක් ලැබෙනවා කියලා මොකද ආනිසංස පහ පලබනි ආනිසන්සේ තමයි ඒෙනා මේ ජීවිතයේ මාර්ගඵල ලබන්නේ නැතුව දෙව්ලොව ඉපදුණු තැ මේ ජීවිතේ ර්ග පල ලබනිනේ දෙවුලොව ඉපදිනවා. ඒ දෙව්ලොව ඉපදුනාම අතසෝ සත්තෝ කිප්පන්ගේව විශේෂගාමී හෝතයි. වෙලාවක් ගතවෙන්නේ නැතුවම මාර්ග පල ලැබෙනවා. ඔන්න පලවෙනි ආනිසංසය තැන් සමහරලාට අද කාලය අහනවනේ ඔහොම ධරමිය හැදෑරුවම අපට නිවන් ලැබෙනවද කියලා. ඔන්න පලවෙනිම කාරණාව තමයි තමයි භාගතු හස දේශනා කරනවා මේ ජීවිතයේ මාරක පල නොලැබූ මිනිම ක්‍රම පහට ධර්මී ගෙනගත්තු කෙනාට දෙව්ලොව ඉපදිච්ච ගමන් ඒකෙනාට අ තමන් ඉගෙනගත්තු දහම්කාරණාව වහා වහා වැටහිල්ලා මාරග පල ලැබෙනවට. හොන පලවෙනිීම ආනිසන්සය. ඉලට දෙවිනි ආනිසන්සේ සඳහන් කරනවා අරවිදිටම මනුස්ස ජීවිතයේ තුළ ක්‍රම පහට ධර්මය පොරුදු පුහුණු කරනවා එහෙම ධර්මය පොරුදු පුහුණු කරගෙන ගිහිල්ල මාර්ගඵල නොලබා මරණයට පත්වෙල දෙවුලෝ උපදිනවා. තුර දෙවුලෝවදී යම්කිසි ඉර්දිමත් භික්‍ෂුන් වහන්සේ නමක් දෙව්ලෝට වැඩම කරලා බන කියනවා දැංහර එක උදාහරණයක් තමයි ලංකාවේ මේ එක හාමුදුරු නමක් වැඩහිටිය උන්වහන්සේ එක ගමකට පින්ඩ පාතිවඩිනවා ඒ ගම ඉන්නව හරක් පිරිසක් ඔය ගමඉන්න පිරිස මේ හාමුදුරු පිින්්ඩපාත වඩින දවසටේ ගමට හරක්ටික නිදහස් කරනවා. ඒේ එමිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය. තිකර හරක්ට නිදහසී ඇවිදින්න ඉඩ ලැබෙන්නේ ඔය දවස නිසා අර හරක්ටිකේ ඒ හාමුදුරුවෝ එන්න දවසර සතුටු වෙනවා. තිතුරර හාමුදුරෝ පිළිබඳව හිතලනි සතුටු වෙන්නේ. හැබැ සතුටු වෙෙන් අර තමන්ට නිදහසේ එහෙමෙහි ඇවිදින්න පුොළුවන් ඉඩ ලැබෙන නිසා. ති ඒ හාදුරු එන දවසර සතුරු වෙන දැක්පි උදාහරණකටට මේ බල්ලෙකුට පිඟානක් බල්ලට බෙංවෙච් පින් ානත්තිෙන ඔොයි පිංගාන්නට කෑමදීල පුරුදුුවවෙච්ච බල්ලා ඔය පිගාන ඒ ගෙදර ඉන්න කියෙන අතට ගන්නකොටම බල්ල දන්න දෙැමට කෑම දෙන්නන්නේ හදන්නේ. එතකොට ල්ලි ගෙවනනවා දඟලනවා විවිධ හඬවල්නිිකුත් කරනවා. මොකද බල්ල දන්න මේ පිංා තේ තිෙනකට ැම්මට කෑම දෙන්න යන්න කියලා. අන්නේවාගේ අර හාමුදුරු එන දවසට මේ රක්ටික සතුට වෙනවා මොකද දන්නවදැන් අදපි නිදහස් කරන කියලා. අන්න ඒ කාරණාවෙන්ගේ හාමුදුරුව පිළිබඳ සතුටු වෙච්ච මේ ගමීහිට පොහරක් මෙැරරිල මැල්ල ගිහිල දෙෙව්ලොව ඉපදුුණනාලු දැන්ව ලොව දෙවිවරු. එතටේ දෙවුරු ආවර්ජනය කරලා බන්නවා තමන් දෙව්ලෝව ඉපොදනේ මොන කාරණාවනි සාධ කියලා එතකොට අර හාමුදරුවෝ නිසා තමයි දෙව්ලෝ ඉපදුණී ති ශක්‍රදීවියන්ට ගිහිකිෙනවා මේ අසවල් හහාමුරුව. අපේ මේ දෙව්ලෝට වඩම්වල ධර්මදේශනාවක් කරවුම්. තිං සකර දෙවියෝ ගෙල උන්වහන්සේ ආරාධනා කරම උහන්ස කියෙන මට දෙව්ලෝවට එන්න තරම් මට ඒරදි බලයක් නෑ කියලා. ති සක්්‍ර දෙවියෝ. ඒ හාමුදරෝ ඉන්න පොලොව පිටින්ම ඔසවල දෙවලොවට වඩම්මවල දෙව්ලෝවදී උන්හන්සේ ධර්ම දේශනා කරනවා. තින් ඒ කටයුත අවසන් වඋනාම නැවත මනුසලෝකට වඩම්වනවා. යි අවස්ථාව කකෝවාගේ පින්හතුී අවස්ථා ගණනාවක් අපේ ධර්මය තුළ තියෙනොමි දෙවුලෝවට හාමුදරුවරු වැඩම කල්ලා ධර්මදේශනා පවත්ව පවස්ථා. එතුට මිතර කියන්නේ දෙවිනියානිසන්සේ තමයි අන්න එහෙම හාමුදුරෝණමක් වැඩම කරලා දෙව්ලෝදි බණ කියනකොට. න ඉරිදිමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරලා ධර්මදේශනා කරනවා. ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරද්දි මනුෂලෝකයේ ධර්ම ගෙනගත්තු මඟඵල නොලබපු දෙවිය ඉන්නවනේ ඒ දෙවට තේරෙනවා මේ දේශනාව කරනකොටම ඇයි මනුෂුලෝකයේදී ධරමී ඉගෙනගෙන තියෙනවනි තුොට ඒ දේශනාව අහපු ගමම්ම ඒ දෙවයා මඟඵල ලබනවල ඔන දෙවිනි ආනිසන්සේ මෙට මේ උදාහරණත් දක්වල තියෙනවා මට කාලය බොහෝසින් ගතු වෙන නිසාම මේ උදාහරණ මතක් කරන නැත්තේ තුංවනි යානිසන්සේ තමයි ගේ මනුෂ්‍යිලෝකයේදී මේක්‍රම පහට අනුකූලව ධරමී ගෙන ගන්නවා. ඉගෙනගෙන මාර්ගපල්ලයක් නොල්ලබා ඔන්න මරණයට පත්වෙනවා. එහෙම මාර්ගපල නොලබා මරණයට පත්වෙල දෙවලවී පුදුනාාම ඒ දෙව්ලොවදී දිවියපුතරෙ කැවිල්ලා. එමනත්තං බ්‍රක්්මය කැවිල්ල බණ කියනවා. දැ ය මහා ගෝවින්ද සූත්‍රය කල සූතරයක් තියනවා දීගෙනනික් කායි සනන්කුමාර මහා බ්‍ර්මයා අපේ භාග්‍යතුන් වහන්සේට දෙව්ලෝපදින ධර්මදේශනා කරලා තියෙනවා. ඔය සමහර තැනක හත්තක දිව පුත්තරයා අන්න දෙවියන්ට බ්‍රක්්මියන්ට ධර්මදේශනා කරල තියන කෙල සඳහන් කරනවා. පංචාල චන්්ඩ දිව පුත්තරය අන්න දෙවියන්ට ධර්මදේශනා කරල කල සඳහන් කරනවා. උන්න ඔය වගේ පින්හතුන මේ බ්‍රක්්මලෝකවල ඉන්න දිවිලෝකවල ඉන්න දෙවිවරු බ්‍රක්්මියෝවිල්ලා ඒ දෙවුලෝව ධර්මදේශනා පවත්වනවා. එතකොට අර මනුශ්‍යලෝකයේදී මේක්‍රම පහට ධර්මී ගෙනගත්තු කෙනා දෙවලොවී පුදුනාම මඟඵල නොලබා අන්නර බණ ටික හද්දී ඒ අහන ධර්මය වහ වහා වැටහිලා මගඵල ලබනවා. ඔන්නක තුන්වෙනි ආනිසන්සේය. හතරවෙනි ආනිසංසේ තමයි මේවික්‍රම පහට ධර්මය ඉගෙනගෙන මරණයට පත්වෙලා, මගඵල නොලබා මරණයට පත්වෙලා දෙව්ලෝප දිනවා. ඊළඟට ඒ දෙවුල විපදුනාම ඒ දෙවුලොවඇවිල්ලා ඉන්නවා තමන්න එකට ධරමී ගනගත්තු දෙවී මනුෂලෝකයේදී එකට බනහප එකට පින්කරපු කෙනෙක් හොන දෙවුලොව ඉපදිලා. ඒ දෙවිය මේ දෙවිය අයිපදුනාම දැකලා ඇවිල් අහනවා. දැ එහෙම කාරණ අපේ ධර්මී තුල තිය දැග එක මේ කාරණාවට රජෝ මදාල වෙන කාරණාවක්නෙ වේ. මැරම හඳනා ගත්තුවා කාර පිබඳව දැක්න කතාවක්ම මික කියන්නේ. දවසක් ඔයම මනුෂලෝක එක උපාසිකාවක් හාමුදුල්ල තුන්නමකට මට මත්තක ඉදිර තුන්නමකට කුටියක් හදලදිනවා සංගාවාසයක්හදල පූජ කරනවා. මේ උපාසිකාව ඔය පින්කන් කරන්නේ පුරුෂාත්ම භාාවයක් ප්‍රාර්ථනා කරගෙන. ඊලට දවසක් භාග්‍යතුන් වහන්සේ ඔය පන්සලට එල බණ කියනවා ඒ ධර්මශශවනී ආනු භාවේනු යර. සෙනසුන පෝජාකිරීම අනු භාවව. විශේෂමය ධර්මශ්‍රවණ අනු භාවයි මේ උපාසිකාව මරණයට පත් වෙලා දෙෝලෝප දිනව තෞතිසා දිවිලෝකයේ. ශක්‍ර දෙවියන්ගේ ළඟමින්න දෙවිය කහැටියට උපදින්නේ ප්‍රාර්ථනාකරපු විදිට දිවිය භවයක් තමයි ලැබුණ ැන පොරෂාත්ම භාාවයක් ලැබුණ. දැන් ඔය ඉන්නවා ශක්‍ර දෙවියන්ට විශේෂ උපස්ථාන කරන පරිවාර දෙවිවරු ඉන්නවා. ඔය එක දිවිය කොට්ටාසයක් තමයි, ගහන්දරුව කියන දිවිය කොට්ටාසේ මේ ගහන්දර්ව කියල කියන්නේ දෙවිවරු පිරිසක් හැබැයි මේ ප්‍රධාන දිව්‍ය තලවලට පහලින් තමයි ඔවු ඉන්නේ. තට ප්‍රධාන දෙවරු ඉදින සැප ඒ දෙවියන්ග තියෙන දිවියවර්ණ දිවි අාවෂ එවනෑ මේ ගහන්දර්ව කියන දෙවියන්ට ති මේ ගහන්ධර්ව කියන දෙවරු තුන්දිනෙක් ඇැවිල්ලා ශක්‍ර දෙවියන්ට පූජා පවත්වනවා මේ අ උපාසිකාව දෙවලො ඉපදිච්ච ඒ දෙවිය දකිනවා. මේ දෙවා දකින්නවා ඒ දෙවිවරු තුන් දෙනාගේ මේ ශරීර පැහැය සාමාන්‍ය ගහන්දර්ව දෙවියන්ට වඩා වෙනස්. මොකදද හේතුව කියල බලනාවර්ධනය කළ බලද්දී දකින ඇත්තට මේ තුන් දෙෙන කෞු්ද කියලා. බලනකොට ඇත්තර මේ තුන් දෙනා තමයි අර මනුෂ්‍යලෝකන්න දවසේ සංගාවාසයක් හදල පෝජා කරපු හා මුල තුන්නම. එතකොටේ උපාසිකාව, පෞතිසාදෝලොව ශක්‍ර දෙවියන්ගේ ලංඟම දෙවියෙක් පෙළ ඉපදුණා ඒ සංගාවාසේ භාරගත්තු ප්‍රතිග්‍රහකයන් වහන්සල තුන්නම ඊට පහලතින දීවේ තලයක ගහන්දාරය තුන් දෙනෙක් කළ ඉපදුණා. තමකාද හේතුව තිම දෙවයා ගහන්දරු තුන්දෙන තමන් කෞද් දෙ කියෙල හඳුන්නල දීලා ඔවුන් සංවේගට පත්කරබලා එකට හේතුව කියනවා. හේතුව තමයි පංතුන. ඒ ගහන්දරුවය තුන් දෙනා අර භාග්‍යතුන් වහන්සේ දා බණ කියන කොටේ පන්සල්ට වැඩම කල්ලා. බනහලනෑ සකසල බණහලනෑ. තුර මේ දෙවදුව මේ දෙවයා ඒ උපාසිකාව දෙවියක් හැටියට ඉපදිලා තියෙන්නේ සකසල බණහපු නිසාලු. තුර අරතුන් දෙනා ගහන්දර තුන්දනෙක් වෙලා ඉපදිලා තියෙන්නේ බනහප නැති නිසාලු. නමුත් දෙවිවරු වෙලා ඉන්ඳල තියෙන්නේ ඉපදුනේ ඒ තුන්නම ඉදා හොඳට සිිල් රැකලින්දල තියෙනවා. එකනෙමින් දුස්සීලව අලජ්ජී වැඩිඉදලනෑ. හොඳට සිල්රැර උහසේ වැඩඉදල තියෙන හැබැයිතින් අර. හොඳට බණහලනේ. ඒ විපාකේ නිසාතමයි ගහන්දොරුව තුන් දෙෙනෙක් වෙලා ඉපදිලා තියෙන්න්නේ. ඉනඟතින් කතාව කලින් කාරණාවටත් ගොඩක් සමීපයි සකසල බන අහනායයි සකසල බහන් බණ අහන්න නැති අය අතර තියෙන වෙනස පැහැදිලි කරගන්න. ඒම සදහන් කරේ අන්න ඒ වගේ දෙවවරු අනි දෙවරු අඳුරගන්නම. න මෙතනම කාරණාවට මංගේක මුලීමමකිව රජ්වම අදාළ කාරණාවක් නෙමේ නමුත්තර දිවරු හඳුන්වාගන්න කොහොම දෙකෙන කාරණා පෙන් වන්න ෝ නිසයි මි කතාවකි වේ. ඉතින්ඇ ඒවාගේ දැන් දෙව්ලොව ගියාමය අර එකට හිටපු දෙවිවරු සමහරලාවට දෙවරු හැටියට තමන්ට කලින් ඉපදිච්ච දෙවරු වැඩයි දලා තමන් අඳරගන්නවා අඳුරගත්තමති. මතක දේදවස ලපී බණහන්න ගියා. මතක දේදවස ලපී සිල්රකින්න ගියා මතක දෙදාහපු මෙහෙම බනක් මේක් යහුව මතකද කියලර ඒ කලින් දෙව්ලොවගියපු දෙවියා පසූගියපු දෙවියට ඒ කාරණාව කියල දෙනවා. අන්න එහෙම කාරණාව කියල දෙෙද්දී අර ධර්මකාරණාව හලා මේ දෙවිය මාර්ගපල්ල බනවට. තිමිනි මෙහිම ආනිසංස හත්තරක් හගතුන් වහන්සේ මේ ෝතානු ගත සූත්‍රයේේදී දේශනා කරනවා එහෙමනං මේකෙම හිතාගන්්ඩ අපි ධරමිය ඉගෙනගන්න එකේ කිසිම පාඩුවක් නෑ කියල අපේ මාර්ගයට. අද කල සමහර කියනවනමි බණ අහා හා ඉන්නගියාම නිවනට බාධාවක් කියලා. නිවනට කිසිම බාධාවක් නැහැ ධරම ඉගෙනගනීම ධරමී ඉගන ගැනීමම තමයි නිවන්දකිනතින එකම මග මොකද ධර්මය ඉගෙනගන්න නැතුව. ිලොක කවරුවත් නිවන් දැකර නැහැ. කොටිින්ම කියනවනම් පිංහතුනි කල්පයක් වැහිවහිද්දී වෙහිබින්ඩුගාන ගණන් කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් තිබිච්ච මහා සාරිපුත්තයෙන් වහන්සේටත් බැරිවුණා භාගියුතුන් වහන්සේගේ එක බුද්ධ වචනයක් ශ්‍රවණයෙන් නොකර මාර්ගඵල ලබන්න. වහන්සේත් භාගතුන් වහසේගේ බුද්ධ වචනයක් ශ්‍රවණය කරලා තමයි මාර්ගඵල ලැබුුවයි. ඒ වගේ කාරණාවක් ති නිසා ධර්මීගෙනගන්න ඕනේ ති ඒ ගනගන්න ගිහිල්ල බැරි වෙලාවක්වත් අපිට මාර්ගඵල ලබන්න බැරිවුණුත් මේ ජීවිත. ඒ ගෙනත්තු ධර්මිය පින් ඔතුනි කිසිම පාඩුවක් වෙන නැහැ මොකද තවත් අවස්ථා හතරක් තියෙනවා දෙව්ලොවෙයි පුදුනාම මාර්ගඵල ලබන්න. ඒේ කාරණාවත් අතිශේම වටින කාරණාවක් තිය නිසා තමයි මම ඒ කාරණාවත් මෙතනදී විශේෂයේම මතක් කලේ තොට නිසා මේ බෞුස්ෂුත භහාවය කියල කියන්නේ ධර්මය ඉගෙන ගන්නවා කියන කාරණාව ධර්මය අහනවා කියන කාරණාව ති ත්‍රිපිට කට්ට කතාවල් එහැම දෙයක්ම කෙරෙහි සද්දාව යොමු කරගෙන මේ ධර්මය ඉගෙනගන්න ඕන හදාරන්න ඕන්න තිං ඒකත් මේ ශාවක භහාවයහි තියෙන විශේෂ ලක්ෂණය ට භාගතුන් වහන්සේ සතුට කරවන භාගතුනාන්සිේ කැමැතිවෙච්ච ශ්‍රාවකයෙක් භවට පත්වන්නට හේතුවෙච්ච ලක්‍ෂණ හතරක් අපි මේ කොට පැහැදිලි කරා වියත්වෙන්න්න ඕන හික්මුණු කෙනෙක් භවට පත්වෙෙන්න්න ඕන ඉළඟට බයනැති කෙනෙක් භවට පත්වන්න ඕන හොඳ ධරමය පිළිබඳව දැනුමක් තියෙන බොහෝ ධර්මශ්‍යවනය කරපු ධරමී ගෙන ගත්තු කෙනෙක් බවට පත්වෙන්න්නට ඕන බහු සුතාකිවේක. ඊළඟටම දම්මානු දම්ම පටිපන්නා. දම්මානු දම්ම පටිපන්නා කියල කියන්නේ මි මේක බොහොම වටින කරුණ. දැන් අදකාලි පින්වතන ගොඩා ටැන්වල මිනි මේ කාරණාව සාකච්ඡාව නො මෙහෙම. ඒකර අදකාලි ඉන්නවා මංකැනෙමී සමහරලාවට මානසික විකෘෘතිතාවයක් ඇතිවෙච්ච එක්තරා කණ්ඩායම. ඔවුන් කරන්නේ භාගතුන් වහන්සගේ බුද්ධ පූජාවටත් බනිනවා, පූජාවලටත් බයිනවා බෙහෙර විහාර හැදුවමත් බනිනවා. මෙනි මේ වගේ නින්දා පහස්ස කරන එක්තරා කණ්ඩායමක් අපේ ලංකාව තුළ වර්තමානය දකින ලැබෙනවා. අපි ඔවුන් උත්තරබන්දින නෙවීම බලාව යොදා ගන්න මොකද ඒ පිරිසට මේ කරුණු පැහැදිලි කරා කියලා කවදාවත් ඔවුන් නිවර්දිවෙන්නන්නේෙත්නය මොකද ඔුන්ග තියෙන සංකල්පයම පෞකාර සංකල්පයක් නිසා. මිරනැති මට කියන්න ඕනකමතියෙන්නේ මේ අපේ සමාජය තුළ ඔන්නොය කාරණාව සාකච්ඡාවෙනවා මිනිමී විදියට මොකද බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය කියල කියන්නේ මේ පුද් පූජා පවත්වන විහෙර විහාරහදන ධර්මයක් නවෙේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියල කියන්නේ මේ ප්‍රතිපත්තිය වඩන දම්මානුදම ප්‍රතිපදාව යන දෙයක් කියලා අපේ සමාජය තුළ අද කාලෙ මේ සමහර පිරිස් පිළිබඳව යම් අර්ථකතනයක් කියවීමක් තියෙනවා. සමහරලාට සමහරය විධ වැඩ සතහන් වලදිමං අහල තියෙනවා මේ බුදු දහම කියල කියන්නේ ශ්‍රේෂ් ධාර්ශනික දහම කිය ගැඹුරු වචනවලින් කියන්නේ. එක ශ්‍රේෂ්ඨ දර්ශනයක් එක තුළ තියෙන්නේ. කිය මේ විවිධ අර්ථකථන දෙනවා. සමහට අහල ැලුවොත් මොක්දේ ශ්‍රේෂ් දර්ශනය කලවන්ගේ. සමහරලට ඒ වගේ තැන්වලද එහම ප්‍රශ්නයක් යොමු කරන්න ඇත්තරටම කෙනෙක් නෑ ඒගේ තැන්වලමන් දැක තිෙනවා එන්න සහර වැඩසතහන් වල කොහංහරි ඔවගේ කෑල්ලක් එකතුකරගෙන මන් මේ බුදු දහම පිළිබඳව හොඳ අවබෝධයක් තියන මේක පිළිබඳ මීට වඩක් ගැඹුරු වාර්ථයක් තියන ඒ ගැමුරුවාර්තය මම දන්නක් කියනමට්ටමින් කතා කරන පිරිසක් ඉන්නව ඉතින් නමුත් ප්‍රශ්න තියනෙ එතන කෞරුවත්තහන්නේ මොකක්දේ ගැඹුරු දර්ශනය කියලා. පිින්තුනී. මේ ලෝකයේ තියන දර්ශනවාද මේ සීල්ලු මතරින්තියෙන ශ්‍රේෂ්ඨ දහමක් තමයි බුදු දහම කියලගෙන එක එකනිකා අර්ථකතනය දෙන්න ඕනන එක අපිත් දන්නවා කවුරුත් දන්න කාරණවා. නමුත් මොකදේ ශ්‍රේෂ්ඨ ර්නය කියන ොක්දේ ශ්‍රේ්ට දහම මොකදේ ශ්‍රේෂ්ාගමන. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ තෙවලා ධර්මය කියල කියන්නේ. තවත් පිදියකෙන් කිවෝතින් නවාංග ශාස්තරු ශාසනය කියන්නේ. තවත් පවිදියකින් කවතින් ත්‍රපිට කට් කතාව කියන්න. ඔන්න ඕක තමයි භාගගතුන් වහන්සේගේ ධරමය කියන්නේ ඔයිට වඩා යි හාදයකුත් නෑ එමනැත්තැන් ඔයි තියෙන ප්‍රමාණය අඩු ප්‍රමාණෙකුත්න පිංහතුන මිනිමේ කාරණාව මට මෙතර ධපේ පිහතුට කියන්න ඕනකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇත්තට මම පුද පූජා පවත්වනක තහනන් කරලා තියෙනවාද. ඔන්නඔයි කාරණාව භාගතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී උන්හන්සේ ආනන්දහාම මුදුරන්ට කියනවා මෙනි මේ කොටස තමයි ගොඩක් අය කියවල තියෙන්නේ එකක්තරා කොටසක් පිළිබඳ විතරයි අවබෝධ කරගෙන තියෙන්නේ අනඳ හාමුදුරුවන්ට කියනම භාගතු වහන්සේ මේ දීපංකර භාගතුන් වහන්සගේ පාදමෝලි ඉඳලා මම මේ සාරාසංක කල්පලක්ෂයක් පිරුම් පිරුවේ මේ මල් ගන්ඳ විලෝම සෝන්ද විලෝම අදේදේවල් බලාපොරොත්තුවෙන් නෙවෙයි කියලා භාගතුන් වහන්සේ පිරිනුවන් මංචකිදී ප්‍රකාශයක් කරනවා ඔන්නඔයි ප්‍රකාශයේ පිළිබඳ ව්ටකතාවේ විස්තර කරලා තියෙනවා මොකද බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කළේ මේ එක්ක මලක් පූජ කලත් ඒකෙනට යි බුදුගුණ ආවර්ජනය කරලා එක්ක මලක් පෝජ කරන කෙනට මේ තරම් මහ පල මහාවිපාක ලැබෙනවා කියලා. තුරෙ එහෙම්ම කියපු භාග්‍යවතුන් වහසේ ඇයි පිරිනුවන් මංචිකීද අරගේ ප්‍රකාශයක් කලේ කිය ප්‍රශ්නයක් අහල තියෙනවා. බුදුහාමුර එතනෙද දීල තියෙන පිළිතුර තමයි. අර පූජාවිදි ප්‍රතික්‍ෂේප කරලා නෙමේ උන්වහන්සේ ප්‍රකාශය කරල තියෙන්නේ අනාගතයේ මේශාසනය පවත්වන්නේ මේ සීලය වඩන සමාධිය වඩන විදර්ශනාව වඩන ශාවක පිරිසා. මෙශාසනය පවත්වනමකද දැන් ආමිස්සය විතරක් කරලා කවදාවත් මේ සාසනය ඉදිරියට පවත්වන්නේ. වෙහෙර විහාර විතරක් හදලා කවදාවත් මේ ශාසනී ඉදිරියට පවත්වන්න බැමකොද. චෛත්‍යයක් විතරක් තිබුණ කියල විහාරයක් විතරක් තිබන කියලා බෝධයක් විතරක් තිබුණ කියලා එමනැත්තන් ධාතුන් වහන්සේලා වැඩහිටිය කියලා මේ ශාසනය ඉදිරියට පවතින්නේ නේ. මේ ශාසනී ඉදිරියට පවතින්නේ මේ දම්මානුදම්ම ප්‍රතිපදාව තුළි. අන්නේ ඒකයි භාග්‍යතුන් වහන් තන ද අවධාරණය කරේ. තුර දම්මානු දම්ම ප්‍රතිපදාව කියල ැනමොකද. ගිහි පිරිසවශයෙන් ගත්තම මෙතර පැහැදිලි කරලා තියෙනවා. දම්මානුදම්ම ප්‍රතිපදාව ගිහි පිරිසවශයෙන් කොහොමද පැවිදි පිරිශවශයෙන් කොහොමද කියලා කියල දීලා තියෙනවා. මට මෙතරදිේ කොටසම විස්තර කරන්න ගියෝති මේ කියන අනුට ගණනාවක් විස්තර කරන්න වෙනවා. නමුත් මම කෙටියෙන් අපේ පින් ඔතුන්ට පැහැදිලි කරලා දෙන්නම්. මොකද භාගතුනාන්සේ මෙිතනදී අපට දේශනා කර පර කොටස. තු මෙතන මේ දම්මානු දම ප්‍රතිපදාව කියල කියන්නේ පැවිදි පිරිස වශයෙන් ගත්තුතින් සිල් රැකීම ආචාර සම්පන්නවීම දුතාංග සමාධන්වීම. කියන මෙන්න මේ මට්ටම දක්වාම සිල්රකින්න ඕන. එක තමයි මේ භික්‍ෂුන් වහන්සේලා වශයෙන්ගත්තුතින් දම්මානු දම ප්‍රතිපදාව කියල කියන්නේ. ඊළඟට පෙන්වතුනි මේ. උපාසක උපාසිකව වශංගත්තුති. දස අක්කුසල කර්මපත සමාධානින් වලකින් ඕන. ඊළඟට මේ එකනද. දස අකුසල කර්මපත කිරීමින් වලකින් ඕන. දස කුසල කර්මපත සමාදං වෙන්න ඕන. තෙරුවන් සරණ යන්න ඕන. පන්සිල් රකිින් ඕන. දසසිල් රකිින් ඕන. ඉළඟට මාසකට අටසිල් රකිින් ඕන. ඉළඟට මෙතර කියල තිෙනවා. දානං දීති ගන්දං පූජන් මාලා පූජං කරෝති මාතරං පිතරං උපට්ඨාති, දම්මිකේන සමන බ්‍රාක්්මණය උපට්ඨාති අයං දම්මානු දම්ම පටිපන්නෝනාම උපාසිකායපි ඒ සේවනයෝ. මිකාරණාව මන් නැවතත් අපි පින්වතුට පාලි කොටස කියල දෙන්නම්. දම්මානු දම්ම ප්‍රතිපදාව කියලෙ කැන මුොක්ද දැන්. අපේ සමාජය තුළ කියනවනෙ මේ පුදු පූජා පවත්්‍යක නෙවෙයි ප්‍රතිපදාවයි පුරන්න ඕන ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ කියලා මේ විස්තර කරන පිරිසක් ඉන්නවා. තුේ මොකද්ද මේ ප්‍රතිපදාව කියෙන මොකක්ද මේ දම්මානු දම ප්‍රතිපදාව කියන්නේෙ එතකොට ගිහි පිරිස වශයෙන් කියන්නේ. යෝ උපාසකෝ පංචවේරානි දස අකුසලකම්ම පතේ සමාදාය, වත්තති අපේති අයන්න දම්මාන දම පටිපන්නෝ. යෝපන තීසු සරණේසු, පංචසුපි සීලේසෝ දසසු සීලේසෝ පරිපෝරකාරී හෝති. මාසස්ස අට්ට උපෝසතයේ කරෝති දානන්දේති ගන්ධං පෝජන් මාලා පූජන් කරෝති මාතරං පිතරං උපට්ඨාති. දම්මිකේ සමන බ්‍රාහ්මණී උපට්ඨාති මි කාරණාටික තිසරණ සහිත වෙන්න ඕන පන්සිල් රකිින්න්න ඕන දසසිල් රකින්න ඕන මාසේ පුොරපෝයට අටසිල් රැකිින්න්න ඕන දන් දෙන්න ඕන ඉළඟට ගන්ධහං පූජන් මාලා පූජන් කරෝති මේ. උද පූජාත්තන්න ඕන මල් පූජාකරණ එක සුඳදුදුම් පූජා කරණ එක ඉලට මාතරං පිතරං උපට්ඨාති මවපියන්ට උපස්ථාන කරන්න ඕන. දම්මිකේ සමන ්‍රහක්්මණය උපට්ටාති. ශ්‍රමණ බ්‍රහ්මණයන්ට උපස්ථාන කරන්න ඕන. අයං දම්මානු දම්ම පටි පන්නඕනාම.මිනිමකට තමයි දම්මානු දම ප්‍රතිපදාව කියල කියන්නේ. උපාසිකාය යපි ඒසෙව නයෝ. ඒ සේව නයෝ! එකයන්නේ උපාසිකා වශංගත්තුතින්. ඔුන්ටත් ේටිකමයි කියල්තමයි කියන්නේ. එතකට බලන්න දැන් මෙතන කියල තියෙනවා දම්මානුදම්ම ප්‍රතිපදාව කියලා කියන මොකක්ද. අන්න ඒ මට්ටමට පින්ඔතුනි මේක වඩන්න ඕන කියල එතන කියන්නේ. තෙහිමනං අර භාග්‍යතුන් වහන්සේ පුද පූජා පවත්තනක එහමන තැඟර එවන් වහසේ පිරිිවන් මංචකේදී මල්මාලාවල්ලි මොකොද දෙවරු මල්මාලා දානවා පුද පූජා පවත්වනවා ති භාගතුන් වහන්සේ පාරමිතා පිරුවේ ඒ ප්‍රමාණය පිගන නිෙවෙයි කියලකින් උන්වහන්සේ අදහස් කළේ ඒක විතරක් උන්න්නහන්සේ එතනද කියල ගියානං ලං ලෝක පින්ඔතුන භාගතු වහන්සගේ පස්සද ඔන්නඔය ප්‍රමාණය කරන පිරිස පමණයි මේ ශාසනී ඉතුරුවෙන්. එතකොට ඒ ප්‍රමාණෙන් කවදාවත් මේ ශාසනී අනාගතයට පවතින්දිනේ මේ සාසන ඉදිරියට පවතින්නේිනේ මොකද වෙහෙර විහාර විත්තරක් හැදුවක් කියලා ශාසනය පවතිනිිනේ. පන්සල් විතරක් තිබන කියල සාසනය පවතින්නේිනේ. මේ ශාසනය පවතින්නේ ඒවත් එක්ක ප්‍රතිපදාව කරුණයි. මොන ප්‍රතිපදාවද දම්මානුදම ප්‍රතිපදාව කරණයි. ොට පැවිදි පිරිස වශසිංගත් ඔොති පැවිදි පිරිසට එක්තරා ප්‍රමාණයක් කියල දී ල තියෙනවා එකන ගිහි පරිසට බඩා යම් ප්‍රමාණිකට දියුණුමට්ට මේ ප්‍රතිපදාව? ඊට වඩායම් පහළ මට්ට මේ ප්‍රතිපදාවක්ගේඒ පහලමට්ටමින් කෙලා අදහස්කරීමක දර ගිහි ජීවිතයත් එක්ක මේ ලෞකික ජීවිතයත්යක යන ගමනක් නිසා ගිහි පිරිසග ළඟ තියන්නේ. ොට ඒ ප්‍රමාණෙන් භාගතුන් වහන්ේ දේශනා කරලාතියනො මේ ප්‍රතිපදාව පොරන්න ඕන විදිිය. මින්නම මේ විදියට තමයි පින්හතුනි මේ ශාසනික ප්‍රතිපදාව පපුරන්න ටඕන. එමනැත්තම් භාග්‍යතුන් වහන්සේ පුද පූජා පවත්තනි පා කියලනේ උන්වහන්සේ විහෙරිවි හාර හදන්න එපා කියලනේ ඉවක් කළයුතු දේවල් හැබැයි උහන්සේ දේශනා කරණ ඒක පමණක් කලෝතින් ඊකමී ශාසනී පැවැත්මට උපකාරයක් දායකත්යක් දක්වෙනි නෑ ඉප්‍රතිපදාවක් පිරියයුතුයි ති දම්මානු දම්ම පටිපන්නා කියල කියන්නේ සිහියෙන් ප්‍රඥාවන් වැඩ කරන කෙනෙක් බවට පත්තින්න ඕන තිවට තමන් තුළ ඒ කාරණාවල් කොයි ප්‍රමාණයට වැඩිල තියෙන මද තමන් බලන්න ඕන තමන් ආවර්ජනය කරලා බලන්න මං කලිනු දවසක මතක් කරා මේ පන්සිල් රැකීම සම්බන්ධෙන් තු එතනදී ත අපේ පින්වතට ම මතක් කිරීම කළේ තමන් බලන්න මේ බුදු දහමට ආපු දවසන්දලා තමන් පන්සිල්වල කොච්ච රැකල තියෙනවද. තමන් භාග්‍යතුන් වහන්සේගේ කොයි ප්‍රමාණයට සරණ ගිහිල්ල තියෙනමද. ධර්මී කොයි ප්‍රමාණයට සරණගිහිල තියනවද. සංගරත්නය කොයි ප්‍රමාණයට සරණ ගිහිල තිීනවදකිලා තමන් බලන්න. පන්සිල්වල කොයි ප්‍රමාණයට තමන් දියුණු වෙලා තිීනවද කියලා තමම් බලන්න. තුකට තම තමන් මේකට ආපුදාවසිින්දල්ලා ආපසට හැරල බලද්දී. තමන් තමන්ටම දැනෙන් නැත්තන් දියුණු වෙලා තියෙනව කියලා. එහනම් මේ ශාසනිික ප්‍රතිපදාව තමන් හරියට සිහිය ප්‍රඥාවක් වඩලනේ. ද හැම තිස්සේම තමන් පිල්ලිබඳව ආවර්ජනය කර කර බලන්න ඕන තමන්හොයි ප්‍රමාණට දියුණු වෙලා තියෙනවද. දැන් දේශය ගත්තොතින් තමන් මේශාසනයට ආපොදවසින්දලා හොල බලන්න ඕන දේශය වැඩිවෙලාදද තියෙන දේශී අඩු වෙලාද. තමන්ගේ දේශයේ වැඩිවෙලාද දේශය අඩු වෙලාද. මේශාසනයට ආපුදවසින්දල්ලා ලෝබේ වැඩිවෙලාද ලෝබිය අඩු වෙලාද. එක තමන් බලන්න ඕන මේ ශාසනයට ආපුදවසිදලා තමන්ගේ මෝහයේ වැඩිවෙලාද මෝහයාඩු වෙලාද. එක තමන් බලන්න. තු තමන්ගේ හැස්රීම් තුළ දියුණු බවක් නැත්තම් ඇත්තට ම අපේ පින්හතුන් නුවනින් හිතල බලන්න. මි බුදුදහමකට ඇවිල්ලා තමන් ලබපුදයක් නෑනෙ මඟර කලින් දවසකත් පැහැදිලි කරානේ දැ. ට යන්න පටන්ගත්තු දවසේ සමහරලාවට දන්න තෙකට සරපුදාගෙන යනොවෙන්න පුළුවන් ඉස්සුම්ලාගෙන යනොවෙන්න පුළුවවා සමහරලාට පන්සලට ගියාම ඒ පන්සලේ භාවිතා කරන ස්ථාන ඒ භාවිතා කරන දේවල් පිළිබඳව අනවබෝධීම් පරිහරණය කරා වෙන්න පුළුවවා. හැබැදෙම් ඒ පන්සලට යන්න පටන්ගත්ති මීට අවුරුදු දහයකට කලින් නං දැන් අවුරුදු දහයක් ගතවෙලත් තාමත් අපේ පින්වතුම් පන්සලට යනකොට සෙරිප්පු දෙක දාගෙන යන්නේ. හිස්සුම් ලාගෙනා යන්නේ එකනෙ තමන් දියුණු වෙලානේනෙ. අර කලින්ම ගියපු කෙනාම තමයි තාම යන්නේ. සමහරලාට කලින් ගියපු කෙනට වඩ බොහොම පහල මට්ටමේ කෙනෙක් වෙන්න පුළුවන් තම යන්නේ. හැම තිස්සේම බලන්න තමන් පිළිබඳව දවස ගානේ මගේ හිත දැම් මම කොච්චර දියුණු කරගෙනද තියෙන්නේ. මගේ දවේශයමන් කොච්චර පාලනය කරගෙනද මගේ ලෝබය මම කොච්චර පාලනය කරගෙනද? මගේ ළඟතින ඉරශයාාවන් කොච්චර පාලනය කරගෙනද. මගේළඟතින මේ වෛරී අදහස්කෝයි ප්‍රමාණට පාලනය කරගෙනද. එතකොට ඒවා බලලා තමන් පිළිබඳවම තමන් විනිශ්්‍යයකට එන්න අවංකවම මමමී ප්‍රමාණයට ඇවිල්ල නෑ කියලා. තමන් පිළිබඳව තමන් විනිශ්ෂය කරන්න මකද තමන් දන්න තරම් තමන්ගෙන අනුත්ටයි දන්නේ නෑනේ. තමන් මන හරිටම දන තමන්ගෙන. ට තමම් බලන තමන් කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. පූජාවක් පවත්වන කොට දැන් අපි සමහරලාට දකිනවා දවස් ගනන් ගොනගෙහෙලා තියෙනව සමහරලාවටය පූජාවල් වලදී විවිධාය. මල් පූජා කරනකොට ඉළඟට භාගතුන් වහන්සට වන්දනා කරනකොට අපි කොච්චර කියල තියෙනවද භාග්‍යතුන් වහන්සේ ළඟට යනකොට කොහොමද යන්නේ මල්ටික් කරගෙන කොහොමද භාගතු වහන්සේ ළඟට යන්නේ ඒ මල්ටිකක් කොයි විදිියකටද මල්ලාසනේ තැන්පත් කරන්නේ. පිහතුන ඒ අතරින් අපි දකිනව සමහර දියුණු වෙන පිරිස්. දැන් අපි පෞගේ කාලවල්ලල ස්තර කරා මේ භාගතුනහන්සේට මල්පෝජා කරන්නේ කොහොමද. මල්ටිකක් බෑගකදාගෙන ගිහිල්ලා ඒක මල්ලාසන තියනෙ එක නෙවේ මල් පෝජාව කියන්නේ මල්පෝජාව කියන්නේ භාගතු වහන්සේට ඒ මල්බලින් අලංකාරය වර්ණය පූජා කරන්නේ. එක මල් පූජාව එක්ක පූජාව. පහනින් ආලෝකයේ දිනොවගේ හඳුන්කූරින් සුවඳ දිනෝ වගේ බාගතුන් වහන්සේට මල්වලින් අපි පූජා කරන වර්ණය. තුට වර්ණය කිලි කියැන්නේ මොකක්ද ලස්සන ලස්සන මල් අරගෙන පාටපාට මල් රටාවක් හදල පූජ කරනවා. එක මල් වට්ටිය වෙන්න පුළුවන් එම නැත්තම් මල් ලාසනයේ වෙන්න පුළුවන් රටාවක්හදල පූජා කරන එකට තමයි මල් පූජාව කියලා කියන්නේ. එකට තමයි සැබේ මල් පූජාව කියන්නේ. ති බලන්න තමන් පන්සලට මල්ටිකාරගෙන යනොට මම දැන් මල්ටිකින් කොයි තරන් දියුණුවට පූජාව පවත්තනවද කියලා. නමු අපට දෙමින් නිත් නාලිකාව පෞුගි දවසල ධාතු පින්කමක් කලා දවස් ගණනාවක දැකපූ විශේෂ ලක්ෂණ අපේ කාරමණ්ඩලිඉන්න මහත්තුර අපට මතක් කරා ති සමහරය එහෙම හිතල මල් පූජාවල් කරපු අවස්ථාවල් එටට එහෙම දියුණුවෙන පිරිසක් ඉන්නවා ඉතුට දියුණුවෙන් නැති පිරිස ඉන්න වන ඒ අය බලන්න මම දැන්කොයි ප්‍රමාණ්ට මේ මාර්ගය වඩල තියෙනවද කියලා එහෙ මෙිනෙහිකරකර තමන් පිළිබඳව ආවර්ධනය කර කර බලබල තමන් දැන් කොයි ප්‍රමාණයට දියුණු වෙලා තියෙනවද කියලා බලබල යන්නේ නැතුව මි ගමන ගියා කියලා ප්‍රතිඵලයක් නේ. තිංගන්නේ ප්‍රමාණය අපේ පින් උතුම් බලන්න ො ඒක තමයි දම්මානනු දම ප්‍රතිපදාව කියන්නේ. ැ අ අපි කතා කරන්න පහුගිය මාතෘකා වියත්තා වියත්පෙන්න්න ඕන විනීතා විනීතවෙන්න ඕන විසාර්දා. බියනැති කෙනෙක් වන්න ඕන ශාර්ධ භාවයට පත්තිෙන් ඕන බහුස්සතා කියල කියන්නේ බොහෝ ධර්ම දැනුමත් තියෙන කෙනෙක් බවට පත්වන්න ඕන. තොට මේ දම්මානු දම්ම පටිපන්නා කියලා කියන්නේ. ඒ සියල්ලක්ම පුරදු පුහුණු කරගෙන දැම්මි මට්ටමට වෙල කොයි ප්‍රමාණයට දියුණු වෙලා තියෙන මද කියලා. දැන් ප්‍රාණගාතය බලන්න වන තමන් කොයි ප්‍රමාණයට සත්තු මරන්නකින් දැන් වැලකිලාද. දැන් සමහරට සාරපය මරන්න ඇැතිවෙෙන්න්න පුළුවන්. ැ සහරහිමඉන්නවා දියුණු වෙලා ගොඩාක් ලංකාවඉන්නවා වර්තමානය වෙනවිට කලින් සරපිය මරලතියෙනවා හැබැයි දැන් සරපය මරණිනේ සරපවල්ලල විසි කරනවා. ගෙදරඉන්න මීියෝ වගේ සත්තු මරණිනේ විසි කරනවා. එැබ ඒත් සමහරලාට මදරුව මරණනවා කූඹි මරණ වගේ වෙන්න පුළන්. එතකොට ඒයයි උත්සාගන්න වන මම ඒ ප්‍රමාණනුත් වලකින්න. දැන්මං අරකොටසිං වැලකිලා. මං කලින් සරපය මැරුව දෙම් මරණිනේ ලින් ෙදරන්න මියෝ මැරුවදෙන් මරණිනේ. මන්ද ඒකේ වැලකිලේ තිකකි තාම දියුණු මටතමක්. ඉතුට දැම් බලන්නො නර කූමිය මරණක එමනත් ම් මදරුව රෙකි නුත් දැන් තමන් වලකින් නොන කොදකිි අන්න ඒ බලන්නා වර්ජනය කර කර. හොරකම සම්බන්ධින් තමන් බලන්න තමන් දැන් වැඩ කරන ආතන තුළින් කොයි ප්‍රමාන්ට හොරකමින් වැලකිලාද. යෝ හොකරන ඒමනැත්තං හොට අසංකරනකින් ඒමනැත්තං වැඩකරන කාලයට වඩා වැඩිපුර කාලයක් දාලා වැඩිපුර වැඩුක්ගන්න එකින් ඒව බලනාවර්ජනය කර කර තමන්ගේ වෘතියේ හරියටම ඒ කොටස තමන් ඉටු කරලා තියෙනවාද කියලා ඒව බලන්න. ට අන්නහෙම බලන්න මදැ කොයි ප්‍රමාට හොකමින් වැලකිලා තියෙනවද. අනුන්ගේ වත්තකින් තමන්ටයිතිනෙති ගහක මලක්වත් මමදැන් කඩන්නිනේ ඒ ප්‍රමාණිටමං හොරකමින් වැලකිලා අනුන්ගේ වත්තට වැටන පොල්ගෙඩියක් ප්‍රමාණිට මම හොරකම් කරන්නේ නෑ. ඒ ප්‍රමාණිටමං හොරකමින් වැලකිලා කියලා බලන්නවර්ධනය කර කර තමන්. තුොරේ ඒ ප්‍රමාණය තමන් බලලා තමන් ඒ තත්තෙට දියුණු වෙලා නැත්තං. දියුණුවෙන්න උත්සාහ කරන්න. නැත්තං හැම දාම පින් එක තැන. කෙනෙකුගේ වරදාක් දැක්කම. ද තැන්තැන්වල ගිහිලේ මනුස විවේජනය කරන කෙනෙද තාමත් මම. කෙනෙකොට නිින්දාපහස කරන කෙනෙද්ද තාමත් මම. එමන ඇත්ත දියුණුවන කෙනෙක් පිළිබඳව දැකලා ඒ දියුණුව දරාගන්න බැරුව මම ඉරිෂයා කරන කෙනෙද්ද බලන්න තමන් පිළිබඳව හැරිලා කැඩපතක් වගේ මේ ධර්මය කනෙක් ැඩපතා. එක දම්මා දාස කල මේ ධර්මයටි නමක් යොදල තියෙන්නේ. මේ ධර්මේනයමති කැඩපත තුළින් බලන්න තන්දි හා මම දැන් කොයි ප්‍රමාණයටට දියුණු වෙලා ඉන්නවද කියලා. ආං එහෙම බලලා නොදියුණුනං තමන් පිළිබඳ සංවේගසිත් ඇතිකරගෙන දියුණු වෙන උත්සාහ කරන්න. ඉතින් ඒක තමයි මේ දම්මාවනු දම්ම ප්‍රතිපදාව කියල කියන්නේ. එමන අපි අදට දේශනාව නිමාවට පත්කරනවා. එමන අපි මේ වෙන කොට සාකච්ඡා කලා වියත්තා කියන්නේ මොකක්ද. විනිීතා කියල කියන්න මොකක්දද විසාර්දා කියල කියන්නේ මොකක්දද බහු සුතා කියල කියන මොකක්ද දම්මාන දම පටිපන්නා කියල කියන මොකක්ද කියනක අපි සාකච්ඡා කලා එමන අපට ඉදිරියට තවත් එවැනිම කාරණා දෙකක් සාකච්ඡා කරන තියෙනවා අපට සහරට ලබන සතිය වෙන කොටේ කාරණ දෙක්කම එක දේශනාවකින් සාකච්ඡා කරන පුළුවන් වේවිී එම අපි බලමුෝ භාග්‍යතුන් වහන්සේ ඉතිරියට දේශනා කරලා තියන්නේ මොනොවගේ ලක්ෂණදකෙන කාරණාව. අදට කාලවෙේල්ලා බව සංගුලලා තිබෙන නිසා අපි මේ දේශනාමතිකින් නිමාවට පත් කරනවා එමන අද දවශ්‍යපි රැස් කර ගතු සේලුම පින්. මුොලින්ම් මේ නෙත්නාලිකාවේ සභහපතිතුමන්ටත් සාමානධි කාර්තුමන්ට කාරමන් ලිපින් ගොත් හැමදිනාටමත් අපි පින් අනුමෝදන් කරනවා. ඒ හැමදිනාටම මේස් සීලු කුසල් අනුමෝදැන් ව, නිදුක් නිරෝගී සෝපත් භාාවට පත්තේවා කායික මානෙස්සික සෝපත් භාවේ ලබත්වා. ඔවුන්ගේ සියල් බලාපොරොතු අපික්‍ෂා දියුණු කරගෙන මේ සම්බුධ ශාසනය වෙනුවේ මේ සමාජය වෙනුවෙන් මහත් ශාසනික සේවයක් කරන්නට මහත් සමාජය සේවයක් කරන්නට ඔවුන්ට ශක්තිය දහිරෙ ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. එවක්ගේම ළගාරගතු සියලල් පුුණනිි ධර්මියන්ගේ බලයන් ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙන් සුකසාහගත ප්‍රතිපධාවින්. උතුම් චතු ස ධර්මිය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලාන්නිි සංස ධර්මිය පාර්මී ධර්මයක්ම වේවායි සාධූ සාධ සාධෝ කියා ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුුණඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං කිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, Iran රக்காන්තු சම්மா සම්බුද්ධ සාකัง